Right, to all the silly names, other in Pligano Magi, KO Plus YouTube channel, eating Adat Araganino Vulanta, Vishesha video, fixed deposit Sambando, Etamai, People's Bank, Himanata, Mahajan Bank, Lanka, with the Ankeke Raj Bank, Wakona, Mahajan Bank, Vishesha Tampa, the Puliano Father Sambando Time, Ogulanta, may video in Denmark, Karanabala, opportunity. ඒ විශේෂ තැන්පත පොලිය අනුපාත ඔයාලට මේ People's Bank එකේ වෙබ්සයිට් එකෙන් බලා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙතන ඕගොල්ලන්ට මේ බලා ගන්න තියෙන්නේ එයාලගේ තාම තියෙන්නේ මෙතන 2022 අප්‍රේල් මාස 22 අප්ඩේට් කරපු රේට් තමයි. ඒ කියන්නේ normal deposits වලට හම්බෙන rates තමයි ඕගොල්ලන්ට මේ වෙබ්සයිට් එකෙන් බලා ගැනීමේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දකින්නේ ඕගොල්ලෝ ඒතරතුරු හැබැයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ළඟම මහජන බැංකුවට කෝල් එකක් දීලා ඔගොල්ලෝ කියන්න ඔගොල්ලෝ ටිකක් වැඩි මුදලක් තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ස්පෙෂල් රේට් එකක් මොකක් හරි ගන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ළඟම මහජන බැංකුවට කෝල් එකක් දීලා අහන්න. එතකොට එතන ඉන්න ඒ ඕගොල්ලන්ගේ ටෙලිෆෝන් එක අමතන පුද්ගලයා ඔයාලව සම්බන්ධ කරයි එක්ක කලමනාකාර නිලධාරීතුමාට. එහෙමත් නැත්නම් මෙතන මේ විශේෂ තැන්පතු සම්බන්ධව ඒකටම වෙන් වෙලා ඉන්න නිලධාරිනියෙක් හෝ නිලධාරිනියක් ඉන්නවනම් එයාව සම්බන්ධ කරයි ඕගොල්ලන්ට. එයාගෙන් දැනගන්න පුළුවන් මෙන්න මේ විශේෂ තැන්පතු රේට් සම්බන්ධව ඕගොල්ලන්ට. ඉතින් ඒකට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ මහජන බැංකුවට කෝල් එකක් දෙන්න. මම මේ වීඩියෝ එක නැති දවසේ නම් 2022 10:19 වෙනිදා මම මේ කතා කරලා ගත්ත තොරතුරු අනුව තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ කලිනුත් මේ වගේ විශේෂ තැන්පතු දීලා තිබ්බ. ඊට වඩා දැන් ටිකක් රේට් එක නැවතත් වැඩි කළා. මම කියන්නේ මේ අද දවසේ වෙනකොට නෙමෙයි, මීට කලින් මේගොල්ලෝ වැඩි කළා තියෙනවා. අන්න ඒ රේට් සම්බන්ධව තමයි මෙතනින් ඕගොල්ලෝ දකින්නේ දැන් මේ. ඉතින් මම ඒත් එක මතක් කරනවා මේ ෆික්ස් ඩිපොසිට් වල රේට්ස් තවදුරටත් ඉහළයයි කියන බලාපොරොත්තුවක් අපේ ඇත්තරම තියාගන්න සම්භාවිතාව ගොඩක් අඩුයි. මොකද මමත් නිකන් නිකමට ඇහුවා මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ තවදුරටත් රේට්ස් වැඩි වේද? ඒගොල්ලෝ දෙන උත්තරේ තමයි තවත් ඉතින් වැඩි වේ කියලා හිතන්න බෑ. මොකද ඒගොල්ලොත් සල්ලි ගස් වලින් කඩන්නද කියන වගේ වචනයක් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඇත්ත ඒගොල්ලෝ කියන දේ 100%ක් ඇත්ත. ඉතින් මේ තරම් ඉහළ රේට් එකක් දෙන්න නම් ඒගොල්ලෝ අපි දෙන අපිට ලැබෙන රේට් එකට වඩා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඊට එහා රේට් එකකට ඒගොල්ලෝ ණයට හෝ වෙනත් ආයෝජන මාර්ගයක යොදන්න වෙනවා. ඉතින් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒක මම හිතන විදිහට අනිවාර්යයෙන්ම කිරීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට ලොකු හොප්ස් තියාගන්න එපා තවදුරටත් ඉහළ රේට් සිහලෙයි කියලා. මොකද මේ මට්ටමේවත් පැවතිලා තියෙන මේ මහ බැංකුව ප්‍රතිපත්ති පොලිය අනුපාත ස්ථාවර මට්ටමක, ඒ කියන්නේ දීපු රේට් එකේම පවත්වා ගැනීමට තීරණය කරපු හින්දා තමයි මේ වෙනකොට මේ රේට්ස් ලොකුවට වැඩි වුණේවත් අඩු වුණේවත් නැත්තේ. ඉතින් ඒ වුණාට දැන් බැංකු කිහිපයක් පෙළඹිලා තිනවා ඒගොල්ලන්ගේ රේට්ස් සුළු වශයෙන් මේ වෙනකොට අඩු කරන්න. ඉතින් ඒකේ තවදුරටත් ඉදිරියේදී අඩු වෙයි කියන බලාපොරොත්තුව තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. වෙයි කියන සම්භාවිතාව තමයි බොහෝ වැඩිපුර පර්සන්ටේජයක් තියෙන. ඉතින් අපි යමු වීඩියෝ එකේ මේගොල්ලන්ගේ මේ ලේටස්ට් රේට් වලට. මේගොල්ලන්ගේ මම ගත්ත තොරතුරු අනුව මාස 3, මාස 6, මාස 12ට ඕගොල්ලන්ට විශේෂ තැන්පතුවක් ඕපන් කරන්න පුළුවන්. විශේෂ තැන්පතුවක් කියන්නේ ඕගොල්ලෝ දාන අමවුන්ට් එකත් එක්ක තමයි මේක තීරණය වෙන්නේ. ඕගොල්ලෝ ටිකක් වැඩි අමවුන්ට් එකක් තැන්පත් කරනවා නම් ඕගොල්ලන්ට ටිකක් හයි රේට් එකක් ගන්න මේගොල්ලෝ දෙනවා චාන්ස් එකක් හදලා දීලා තිනවා. ඒ අනුව මෙතන ඕගොල්ලන්ට මේ රේට් එක ගැනීමේ හැකියාව තියෙන රුපියල් 105 ඉහළ ඩිපොසිට්ස් වලට තමයි ඕගොල්ලන්ට ගන්න තියෙන්නේ. ඉතින් එතනත් ඕගොල්ලෝ දාන අමවුන්ට් එක එහෙට මෙහෙට ටිකක් වැඩි වෙන්න ඕගොල්ලන්ට තව පොඩ්ඩක් මේ රේට් එක වැඩි කරලා හම්බෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ දැන් දීලා තියෙන රේට්ස් මේගොල්ල සඳහන් කරන්නේ උපරිම 10 මිලියන්, එහෙම නැත්නම් කෝටියක් දක්වා තමයි මේගොල්ල මේ දෙන්නේ. එතනින් එහාට මම ඇත්තරම විස්තර ඇහුවේ නැහැ. කෝටියකින් එහාට දාන පිරිස ඇත්තරම අඩුයි. ඒගොල්ලෝ මම හිතන්නේ YouTube එකෙන් බලලා මෙහෙම බලලා ඒගොල්ලෝ ඩිපොසිට්ස් දාන්නේ කියලා ඒගොල්ලෝ අනිවාර්යෙන් බැංකු සමග සම්බන්ධ වෙලා කරන හින්දා ඒගොල්ලන්ට මේ එහෙම කෙනෙක් මේ වීඩියෝ එක බලන එකක් නැහැ කියලා මම හිතනවා. ඉතින් මේගොල්ලන්ගේ මාස 3 තැන්පතුවට මේගොල්ලෝ දෙනවා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් 23.75% වගේ රේට් එකක් ගන්න පුළුවන්. ඒත් එක්කම කල්පිරීමේදී ඕගොල්ලෝ ගන්නම් මාස 3කට ඩිපොසිට් එකකට ඕගොල්ලන්ට 24% ලබා දෙයි අනිවාර්යෙන්ම. ඒත් එක්කම මාස 6ක තැන්පතුවට මේගොල්ලෝ මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් 24% දෙනවා. ඒ වගේම
මැචුරිටි ගන්නවනම් 24.5ක් දෙනවා ඒත් එකම අවුරුද්ද තැන්පත් වලට මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවනම් 22ක් දෙන්න ලෑස්ති ඒත් එකම මැචුරිටි ගන්නවනම් 25ක් මේ වෙලාවේ තියෙන මේ වෙලාවේ බැලුවොත් එහෙම මේ ෂෝට් පීරියඩ් වලට තියෙන වැඩිම රේට් එක කියන්න පුළුවන් රාජ්‍ය බැංකුවක දෙන 25ක් දෙන්නේ ඒගොල්ලෝ සූදානම් ඉතින් මේ රේට් එක ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ළඟම බ්‍රාන්ච් එකත් එක්ක කතා කරලා බලන්න පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන් මොකද එතන ඒ කළමනාකාරීත්වය මත තමයි මේක තියෙන්නේ ඒ බැංකුවල ඒ බ්‍රාන්චස් වල ඉතින් සමහර මීට වඩා වැඩි මම දැකලා තියෙනවා සමහර කමෙන්ට්ස් වල මීට වඩා වැඩි රේට් එකක් දෙනවා කියලා සඳහන් කරපු වීඩියෝ කමෙන්ට්ස් මම දැක්කා ඉතින් ඒක ඕගොල්ලෝ කතා කරලා බලන්න ඒත් එක්කම ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ බැංකු කිහිපයක් තියෙනවා නම් ඒ බැංකු කිහිපයටම කෝල් කරලා ඕගොල්ලන්ට බෙස්ට් රේට් එක දෙන බ්‍රාන්ච් එක මොකද්ද කියලා බලලා අනිවාර්යෙන් මෙතෙන් එතෙන්ට ඕගොල්ලන්ගේ ඩිපොසිට් එක යන්න ඉතින් මේක විසිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ බ්‍රාන්ච් එකට ඕගොල්ලෝ කෝල් එකක් දීලා බලන්න මෙන්න මෙහෙම ඕගොල්ලොන්ගේ තැන්පතුවක් දානවා ඕගොල්ලෝ දාන බලාපොරොත්තු වෙන amount එකත් එක්ක කියන එතකොට ඒගොල්ලෝ කියයි අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට කොච්චරක් දෙන්න පුළුවන්ද කියන එක සඳහන් කරයි right අපි දැන් බලමු මේ මේ මාස 3 මාස 6 මාස 12 කියන තැන්පතු වල රුපියල් ලක්ෂ 5ක් ඒ වගේම රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ඕගලන්ට මන්ත්ලි ඒත් එක්කම මැචියුරිටි පොලිය කීයක් ලැබෙනවද කියන එක මම එකක් ඕගලන්ට කැල්කියුලේට් කරන විදිහ පෙන්වන්නම් මොකද ඕගොල්ලෝ දාන amount එකත් එක්ක ඕගොල්ලන්ට පොලිය ගන්න කර ගැනීම පහසු වෙන්නේ ඉතින් ඕගලන්ට ඒත් එක්කම පොලිය ගන්න කර ගන්න තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ දාන්න බලාපොරොත්තු වෙන පීරියඩ් එකත් ඒත් එක්කම දාන්න බලාපොරොත්තු වෙන amount එකත් පල්ලෙහා comment section එකේ comment එකක් විදිහට දාන්න මම අනිවාර්යෙන්ම reply එකේ reply එකකින් ඕගලන්ට පොලිය කීයක් ලැබෙනවද කියලා reply එකක් දෙන්නම් අපි බලමු මෙතන මුලින්ම මාස 3 තැන්පතුවට රුපියල් ලක්ෂ 5ක් දාලා ඕගොල්ලන්ට මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක කීයක් ලැබෙනවද කියලා අපි දානවා රුපියල් ලක්ෂ 5ක් මාස 3ට මේගොල්ලෝ මන්ත්ලි ගන්නවනම් 23.75ක් දෙනවා ගුණ කරනවා 23.75 බෙදනවා 100 මාසික පොලිය බලන්න ඕන හින්දා අපි මේක මුලින්ම බෙදනවා 12 බෙදනවා 12 මාස 3ක් කාලයක් සඳහා ඔයගොල්ලෝ රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න ඔයගොල්ලන්ට මාසිකව රුපියල් 9,895.83ක් ලැබෙනවා ඒත් එක්කම අපි බලමු මාස 3ක් කාලයක් සඳහා මැචියුරිටි පොලිය ගන්න ඔයගොල්ලෝ තැන්පතුව දැම්මොත් රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් ඔයගොල්ලන්ට කීයක් ලැබෙනවද කියන එක අපි දානවා රුපියල් ලක්ෂ 5ක් මැචියුරිටි ගන්නවනම් 24ක් දෙනවා ගුණ කරනවා 24 බෙදනවා 100 දැන් අපි මේක මාස 3කට කැල්කියුලේට් කරගමු එහෙනම් මුලින්ම බෙදනවා 12න් ගුණ කරනවා 3න් ඕගොල්ලෝ මෙතන මාස 3ක් කාලයක් සඳහා දැම්මොත් කල්පීරීමේදී පොලිය ගන්න ඕගලන්ට මාස 3ක් අවසන්දී රුපියල් 30,000ක් ලැබෙනවා පොලිය විදිහට මේ තියෙන්නේ එහෙම කැල්කියුලේට් කරපු පොලිය ප්‍රතිශත ඒත් එක්කම ඕගොල්ලෝ මාස 3ක් කාලයක් සඳහා රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් මන්ත්ලි ඕගොල්ලන්ට රුපියල් 19,791.66ක් ලැබෙනවා පොලිය විදිහට ඒත් එක්කම මාස 3ක් කාලයක් සඳහා මැචියුරිටි පොලිය ගන්න ඕගොල්ලෝ ඩිපොසිට් එකක් දැම්මොත් ඕගොල්ලන්ට මාස 3ක් අවසානයේදී රුපියල් 60,000ක් ලැබෙනවා පොලිය විදිහට රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ඒත් එක්කම මාස 6 තැන්පතුවට ඕගොල්ලෝ රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න ඕගොල්ලන්ට රුපියල් 10,000ක් මාසිකව ලැබෙනවා ඒත් එක්කම රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මැචියුරිටි ගන්න මාස 6ක් කාලයක් සඳහා මාස 6ක් අවසානයේදී ඕගොල්ලන්ට පොලිය විදිහට රුපියල් 61,250ක් ලැබෙනවා ඒත් එක්කම මාස 6ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න ඕගොල්ලන්ට මාසිකව පොලිය විදිහට රුපියල් 20,000ක් ලැබෙනවා ඒත් එක්කම කල් පිරීමේදී ගන්න ඕගොල්ලෝ රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් මාස 6ක කාලයක් සඳහා මාස 6ක් අවසානයේදී ඕගොල්ලන්ට පොලිය විදිහට රුපියල් 122,500ක් ලැබෙනවා ඒත් එක්කම අවුරුද්දක කාලයක් සඳහා ඕගොල්ලෝ මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න දැම්මොත් රුපියල් ලක්ෂ 5ක් ඕගොල්ලන්ට මාසිකව රුපියල් 9,166.66ක් පොලිය විදිහට ලැබෙනවා ඒත් එක්කම කල් පිරීමේදී ඕගොල්ලෝ ඉන්ට්‍රස්ට් එක ගන්න අවුරුද්ද කාලයක් සඳහා රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් ඕගොල්ලන්ට අවුරුද්දක් අවසානයේදී රුපියල් 125,000ක් ලැබෙනවා පොලිය විදිහට ඒත් එක්කම රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ඕගොල්ලෝ අවුරුද්ද කාලයක් සඳහා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න ඕගොල්ලන්ට මාසිකව රුපියල් 18,333.33ක් ලැබෙනවා ඒත් එක්කම රුපියල් ලක්ෂ 10ක් දැම්මොත් ඕගොල්ලෝ අවුරුද්ද කාලයක් සඳහා කල් පිරීමේදී පොලිය ගන්න ඕගොල්ලන්ට අවුරුද්දක් අවසානයේදී රුපියල් 250,000ක් ලැබෙනවා පොලිය විදිහට. රයිට් ඒත් එක්කම මතක් කරනවා මේ කියන රේට්ස් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ බ්‍රාන්ච් එක අනුව. ඉතින් මේ මම මේ රේට්ස් දීලා තින්නේ මගේ ප්‍රදේශයේ ළඟම බ්‍රාන්ච් එකෙන් ගත්ත ඩීටේල්ස් අනුව. ඒත් එක්කම ඕගොල්ලෝ දාන
මුදලත් එක්කත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ බැංකුවට කෝල් එකක් දීලා බලන්න ඕගොල්ලෝ යන්න කලින්. මේක තැම්පත් කරන්න ඕගොල්ලන්ට මේ වෙලාවේ දෙන බෙස්ම රේට් එක මේගොල්ලෝ දෙන්නේ කියන එක සලකා බලන්න පුළුවන් ඕගොල්ලන්ට කෝල් එකක් දීලා. ඉතින් ඒත් එක්ක මතක් කරනවා මේ වෙලාවේදී මම පර්සනලි මෙතනින් මේ තෝරගන්නවා ඩිපොසිට් එකක් ඇත්තටම අවුරුද්දය හෝ ඒ වගේ මාස 6ක තමයි සිලෙක්ට් කරන්න. මොකද අවුරුද්ද සිලෙක්ට් කරගන්නවා නම් දැන්ට තියෙන chances වැඩි. මොකද ඉදිරියේදී පොලී ප්‍රතිශත අඩු වුණොත් අපිට ඒ කියන ඒ අඩු රේට්ස් වලට තමයි මේ ඉස්සරහට පොලී ෆික්ස් ඩිපොසිට් දාන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා අවුරුද්දක් දැන් මේ වෙලාවේ හැටියට බලන එක හොඳයි. ටිකක් අවුරුද්ද කාලයක් සඳහා හෝ ඒකට ඔයගොල්ලන්ට මේ කියන රේට් එක ලබා ගන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට මෙතන මේ මාස 6 තැන්පතු හොඳයි. අතර මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගත්තා 24ක් දෙනවා. කල්පිතින් 24.5ක් දෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී රේට්ස් මොනවද වෙන්නේ කියලා. වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එක channel එක subscribe කරන්න. මොකද මේ වගේ ඉදිරියේදීත් වීඩියෝ ගේනවා. ඒවත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට thank you very much.